രാജ്യം സ്ഥാപന വിഭാഗങ്ങള് അത്യാവശ്യ കടസാക്തമായി സാമാന്യതയിലേക്ക്. യൂട്യൂബ് ചാനലിലും അത്യാവശ്യ സാമാന്യതയിലും പാഠമാലാവ് അപ്പൊ എതിരിപ്പത് കരണ പലപ്പോഴും ഏറെ പലവരി വീഡിയോ തമായി യോഹനവ പലവരി പ്രശ്നങ്ങൾ දෙදස් විසි එක වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද ජාතික ක්‍රීඩා දිනය යෙදී තිබෙන්නේ කවදාද? අයම කියන්න 2021 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද ජාතික ක්‍රීඩා දිනය යෙදී තිබෙන්නේ කවදාද? එතකොට 2021 වර්ෂය වෙනකම්ම ක්‍රීඩා දිනය යෙදලා තිබුණේ අප්‍රේල් මාසේ 6 වෙනිදා. අපි දන්නවා අප්‍රේල් මාසය කියලා කියන්නේ උත්සව කාලයක්. මේ හින්දම 2021 වර්ෂයේ ඉඳලා ජූලි 31 ජාතික ක්‍රීඩා දිනය විදිහට නම් කරනවා. එතකොට මේ දිනය තෝරගන්න හේතුව තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවෙනි ඔලිම්පික් පදක්කම ඩන්කන් වයිට් මහතා දිනා ගත්තේ ජූලි 31 නිසා. එතකොට 2021 වර්ෂයේ ඉඳලා ජාතික ක්‍රීඩා දිනය වෙනුවට යොදා ගත්තේ ජූලි මාසේ 31 වෙනිදා. 2022 සහ 2023 වර්ෂවල පැවැත්මට සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කීවෙනි ජනහානි මාස සංග්‍රහයද? 2022 සහ 2023 වර්ෂවල පැවැත්මට සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කීවෙනි ජනහානි මාස සංග්‍රහයද? එතකොට ශ්‍රී ලංකාවේ පළවෙනි ජනහානි මාස සංග්‍රහය පැවැත්මේ 1871 වර්ෂයේදී. ඒකට වසර 150ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ 15වෙනි ජනහා නිවාස සංගමණය 2021 වර්ෂයේදී පවත්වන්න තීරණය කළා තිබුණා. හැබැයි අපි දන්නවා මේ කාලෙ වෙනකොට රටේ COVID-19 රෝග තත්ත්වය තවදුරටත්. ඒ නිසා 15වෙනි ජනහා නිවාස සංගමණය 2022 වර්ෂයේ හෝ 2023 වර්ෂයේ පවත්වන්න තීරණය කළා තියෙනවා. එතකොට 2022 සහ 2023 වර්ෂවල පවත්වන සැලසුම් කරන තියෙන්නේ 15වෙනි ජනහා නිවාස සංගමය. තුන්වෙනි ප්‍රශ්නය, ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයේ කීවෙනි ජනාධිපතිවරයාද? ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයේ කීවෙනි ජනාධිපතිවරයාද? එතකොට अमेरिका एक साथ जाना पाते पालावेनी जमाने पड़ी वाले आवेदन पर करने जोर्ज वॉशिंगटन इधर सबसे आसु नामे वर्षे समय ओह जमाने पड़ी वाले आवेदन पर करने ताऊ प्रसिद्ध जमाने पड़ी वाले समय एब्राहम लिंकन के लगिया इतुमा अमेरिका एक साथ जाना पाते दासेर वेनी जमाने पड़ी तुमा हाथरिस पास्वेनी जमाने पड़ी डोनाल्ड ट्रंप भूगोलीय दर्शक साहतिकेलंका निष्पादने ශ්‍රීලංකාවේ මුදල් භාවිතය පිළිබඳව සඳහන් වන පැරණිතම සෙල්ලිපිය බීජා ඇති දිස්ත්‍රික්කය කුමක්ද? ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය පිළිබඳව සඳහන් වන පැරණිතම සෙල්ලිපිය බීජා ඇති දිස්ත්‍රික්කය කුමක්ද? අපි ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය පිළිබඳ සඳහන් වෙන පැරණිතම සෙල්ලිපිය තමයි මාම්පිට විහාර සෙල්ලිපිය.
කෑ කරලා දිස්ත්‍රික්කේ හයවෙනි ප්‍රශ්නය කණිජ බොරතෙල් බැරලයක අඩංගු බොරතෙල් ප්‍රමාණයක පමණද කණිජ බොරතෙල් බැරලයක අඩංගු බොරතෙල් ප්‍රමාණයක පමණද සම්බන්ධව මේ දවස්වල ගොඩාක් කතා වෙන දෙයක් තමයි කණිජ තෙල් එහෙමත් නැත්නම් මේ බොරතෙල් වල මිල තුර්මේ ලෝක වෙනදකොලේ බොරතෙල් මිල පිළිබඳ නිරන්තරයෙන් කතා කරනවා එතකොට මේ බොරතෙල් බැරලයක බොරතෙල් ලීටරක් 158.98 එහෙම නැත්නම් ආසන්න වශයෙන් ලීටර 159 අන්තර්ගත වෙනවා අත්විනි ප්‍රශ්නය 2008 වසරෙන් පසු ඉපදුණු පුද්ගලයන්ට ජී ජීවිත කාලය පුරාවටම දුම්වැටි මිලදී ගැනීම තහනම් කළ රට කුමක්ද 2008 වසරෙන් පසු ඉපදුණු පුද්ගලයන්ට ජේ ජීවිත කාලයේ පුරාවටම දුම්වැටි මිලදී ගැනීම තහනම් කළ රට කුමක්ද එතකොට මේ දුම්වැටි භාවිතය පාලනය කරන උපාය මාර්ගයක් විදිහට නව ශ්‍රීලන්තය 2008න් පස්සේ ඉපදුණු පුද්ගලයන්ට තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම දුම්වැටි මිලදී ගැනීම තහනම් කරන නීති පැනවීම එතකොට මේ 2008 වසරෙන් පසුව ඉපදුණු පුද්ගලයන්ට තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම දුම්වැටි භාවිතය මේ භාවිතය මත දුම්වැටි මිලදී ගැනීම තහනම් කරපු රට තමයි නව ශ්‍රීලන්තය. අටවෙනි ප්‍රශ්නය ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත ගණන කීයද? ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත ගණන කීයද? ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත 34ක් තියෙනවා. නවවෙනි ප්‍රශ්නය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන පුරකටනම් වායු දූෂණය නිසා වාර්ෂිකව මිය යන ජනගහනය කොපමණද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන පුරකටනම් වායු දූෂණය නිසා වාර්ෂිකව මිය යන ජනගහනය කොපමණද? එතකොට මේ ලෝක සෞඛ්‍ය සංවිධානය වර්තමානයේ පුරකටනය කරලා තියෙනවා වායු දූෂණය නිසා වාර්ෂිකව මිලියන 7ක ජනගහනය මිය යනවා කියලා. 10 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත්වීමට අපේක්ෂිත වර්ෂය කුමක්ද? ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් වීමට කුමරදම් කාබන් වලින් නිදහස් රටක් බවට පත්වීමට අපේක්ෂිත වර්ෂය කුමක්ද? එතකොට ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත්වන්න අපේක්ෂා කරනවා 2050 වර්ෂයේදී. එතකොට අද අපි සාමාන්‍ය ගැනීම ප්‍රශ්න 10ක් කතා කරා. අවසානයේ ඔයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නෙට පිළිතුර ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරා. ප්‍රශ්නය තමයි මෑතකදී චීන ජංගම දුරකථන මිලදී ගැනීම වළකමින් රතු නිවේදනයක් නිකුත් කළ රට කුමක්ද? ප්‍රශ්නය නැවතත් ඉදිරිපත් කරන්න. මෑතකදී චීන ජංගම දුරකථන මිලදී ගැනීම වළකමින් රතු නිවේදනයක් නිකුත් කළ රට කුමක්ද? අපට පිළිතුරු වර්ණ හතරක් ලබා දෙන්න. 1 ජපානය, 2 ඇමරිකා ඇතුළත් ජනපදය, 3 ලිතුවේනියාව, 4 හොන්කොන්. 1 ජපානය, 2 ඇමරිකා ඇතුළත් ජනපදය, 3 ලිතුවේනියාව, 4 හොන්කොන්. මේ ප්‍රශ්නෙට පිළිතුරක් කමෙන්ට් එකේ ඉදිරිපත් කරන්න.